ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබදාසනක්. අද දිනත් දවසේ සිතවිල්ල ඔබත් සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ අපි දෙව් සමිඳුන්ගේ මුහුණ සොයා ආශිර්වාද ලබමු. බයිබල් පදය ගීතාවලිය 27:8 මාගේ මුහුණ සොයවුවයි ඔබ කී කල ස්වාමිනී ඔබගේ මුහුණ සොයන්නේ මී මාගේ සිත ඔබට කීය. මේ උදෑසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. සෙනෙවන්ත කිතුණුවනි, ජීවමාන දෙවියෝ අපගේ ස්වාමියු යේසුස් සමිඳුන් සත්‍ය වූ දෙවියන් වහන්සේ බව විශ්වාස කරන ඔබ ඉතාමත් භාග්‍යවන්තය. මිනිස් සමාජයේ සාමාන්‍ය දුප්පත් ජීවිතයක් ගත කරන්නේ නම් ඔබ භූමික කෝණයෙන් බැලූ කල වාසනාවන්තයෙක් යැයි කිව නොහැකිය. නමුත් පොළවේ ජීවත් වන බුද්ධිමතුන්ට, පෙබූවරුන්ට මෙන්ම ජනනායකයන්ට දැනගන්නට නොහැකි වූ ඒ ස්වර්ගික රාස් බොහොමයක් දැනටමත් ඔබ දන්නා නිසායි. එම නිසා සෙනෙවන්තය, ඔබගේ අහමාගේ ආත්මික ගමන සාර්ථකව පෙරට යාමට ඊතකි ප්‍රධාන දේවචනයේ අනුව ඔබ නොකඩවාම නිරතුරුවම උන්වහන්සේගේ මූණ සෙවිය යුතුයි. කිතුණුවනි, අපගේ කිසිදු ප්‍රතිලාභයක් ලබා ගැනීමට බලාපොරොත්තුවක් නොමැතිව අසම සමහා සදාකාලික වූ ප්‍රේමේ සමිඳුන් උන්වහන්සේ වෙතට අපව ඇදගත් සේක. එමෙන්ම ඔබට මෙපමණ දේ කළා වූ ඔබව මෙතරම් දුර ගෙනාවා වූ යේසුස් සමිඳුන් තම දරුවන්ගෙන් උන්වහන්සේව සෙවීම මිස වෙනත් දෙයක් නොඉල්ලන සේක. අපගේ ස්වාමීන් වහන්සේ යාපත් බව රස කළ බැලූ විට නැවතත් එම ආදරෙන් බැහැර යාමට සිතක් ඇති නොවන බව මාගේ ප්‍රායෝගික අත්දැකීම වේ. එබැවින් ඔබත් උන්වහන්සේගේ මූණ නොකඩවාම නොමැලිව සෙවීමට පුරුදු වන්න. එවැනි වූ ඔබ ඉතා බලවත් වේවා, අනර්ග වේවා. මේ උදෑසන ඔබට ලැබෙනා අභියෝගය දෙවිඳුන්ගේ ආශිර්වාදය ඔබට ලබා ගැනීමට කැමතිනම් ඔබ උන්වහන්සේ වෙතට ලං වෙන්න. ඔබගේ සිත යේසුස් සමිඳුන්ට දීමෙන් හා නොකඩවාම උන්වහන්සේව සෙවීමෙන් ඔබ යමක් දෙව්පියාණන්ගෙන් ඉල්ලුවොත් සමිඳුන්ගේ පූර්ණ රැකවරණය ඔබටත් ඔබගේ පවුලටත් ඇතිවෙන පිණිස දෙව් සමිඳුන් ඔබ රැකගන්නා අතරම ඔබගේ ආත්මයද ගිනිවිලෙන් ගලවන සේක. එබැවින් ප්‍රධාන දේ වචනය මෙන් මාගේ මූණ සොයවුයයි කී කල ස්වාමිනී ඔබගේ මූණ සොයන්නෙමි මාගේ සිත ඔබට කීය යනුවෙන් ඔබත් මේ උදෑසන දෙවිඳුන්ගේ මහත් වූ ප්‍රේමය අත්දකින්න. මේ උදෑසන අපි ටික මොහොතක් යාත්‍නා කරමු. අපි මේ උදෑසන උන්වහන්සේව සොයමු. උන්වහන්සේගේ ආශිර්වාද අපි මේ උදෑසන ලබා ගමු. ඔබගේ මුළු සිත උන්වහන්සේට නොකඩවාම දෙන්න. සෑම දවසකම උන්වහන්සේව සොයන්ට. ඔබ කියන පියාණනි, මටද මගේ පවුලටද ඔබ වහන්සේගේ සම්පූර්ණ රැකවරණය ලබා දෙන්න. මාගේ යෙසුනි, අද දින දේව වචනය තුලින් ඔබගේ මූණ සෙවීමේ බලවත්කම මට හැඟෙන්නට සැලසුව නිසා ඔබට අනේක වාරයක් ප්‍රශංසා කරමි. දෙව් සමිඳුනි, අද සිට සෑම දිනකම ඔබගේ මූණ මා සොයන අතර ඔබගේ මූණ මා කෙරෙහි බබලවා මට ආශිර්වාද කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව ගීතාවලිය 87 සේනාවල දෙවියන් වාස අප නැවත ඇරෙව්ව මැනව. ඔබගේ මූණ බැබළුව මැනව. එවිට අප ගැලවෙන්නමුය. ඔබත් කැමතිනම් දිනපතා මේ දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්නසා
ඔබට ඔබගේ ජීවිතේ ගොඩනගා ගැනීමට යාත්‍නාවක් යම් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරයේ දිස්වන 0715888777 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. එමෙන්ම තවත් අය දිරිමත් වන පිණිස ඔබ මෙම දවසේ සිතුවිල්ල අන්නය සමගත් බෙදා ගන්න. අද දවසත් ජීවමාන යේසුස් වහන්සේගේ නාමෙන් ඔබට ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් සහ ආශිර්වාදමත් දවසක් වේවා කියා ජීවනදී ඇදිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.